දැන් මේ වෙනකොට අපි 14 වෙනිදා පාර්ලිමේන්තු තුල ගෙනාපු විශ්වාස මංගය උසාවිය තුලින් අද අග්‍රාමාත්‍යවරයා කියලා අමාත්‍ය මණ්ඩලය තහනම් කරලා තියෙනවා. හේතුව පැහැදිලිව අපි කියන්න ඕනේ අද තිබු තත්ත්වයේ ඔබට ගිහිල්ලා රටේ ආරාජිකභාවය විශේෂයෙන්ම මෛත්‍රීපාල සිසේ ජනාධිපතිතුමා විශයයෙන්ද මේ ආරම්භ කරපු ඒකාධිපති ක්‍රියාවලිය තුළ රටේ ජන ජීවිතේ ඉතාමත් භයානක විදිහට බලපාන තත්ත්වයකට උදා වෙලා තියෙනවා. මේක පැහැදිලිව කියන්න ඕනේ මේ වන විට විශේෂයෙන්ම ආණ්ඩුව විවස්සාවේ 52 වරන් කියන අනුව අමාත්‍යංශ වල ලේකම්වරුන්ට දැන් වැඩ කරන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. නීතිය හැටි. අමාත්‍යංශ ලේකම්වරයා ඔහුගේ අමාත්‍යවරයා භාරය ඇති ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවද වෙනත් ආයතනද මෙහෙ පියුත්තේ සිය අමාත්‍යවරයාගේ විධිදාන පාලනයට යටත් වෙනවා. විවස්සාවේ 42 එක වරන් කියන අනුව ජනරජයේ ආණ්ඩුවේ පාලනය මෙහෙවීම සහ ඒ පාලනය පිළිබඳ විධානයේ බාර ඇමති මණ්ඩලයක් සිටිය යුතුයි. නමුත් පසුගිය නොවැම්බර් 14 වෙනිදා සහ ඊට පසුව පාර්ලිමේන්තුව සම්මත කරගත් විශ්වාසනාම යෝජනා හා 2018 දෙසැම්බර් 3 වෙනිදා ගරු අභ්‍යර්ථනා අධිකරණයේ ලබා දුන් අතුරු නියෝගය අනුව වර්තමානයේ අමාත්‍ය මණ්ඩලයක් ක්‍රියාත්මක වෙන්නේ නැත. එතකොට අද මේ තත්ත්වය යටතේ අපි පැහැදිලි කරන්න ඕනේ ජනාධිපතිතුමා යටතේ තියෙන අමාත්‍යංශ දෙක ඇරෙන්න අනිකුත් සියලුම අමාත්‍යංශ අකර්මණ්‍ය. මේ අමාත්‍යංශ ගත්තාම සෞඛ්‍ය අමාත්‍යංශ අපි ගමු උදාහරණයක්. දැන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්තුමාට දැන් අපි සෞඛ්‍ය අමාත්‍යංශ කියන්නේ ඉතාමත් අත්‍යවශ්‍ය සේවාවක් සපයන අමාත්‍යංශය. ඒ අමාත්‍යංශ ලේකම්තුමාට අඩුපාඩු කියන බෙහෙත් වර්ග ගේන්න අනුමත කරන්න එතුමාට පුළුවන්. අධ්‍යාපන අමාත්‍යංශය දැන් ගන්න බලන්න අධ්‍යාපන අමාත්‍යංශය දැන් දිනනකොට ප්‍රශ්න ගණනාවක් ඇවිල්ලා තියෙනවා. දරුවන්ගේ පාසල් නිලැඳුම ඒක ලබා දෙන වැඩපිළිවෙල දැන් ක්‍රියාත්මක කරන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. ඉතින් මේ උදාහරණ කීපයක් විතරයි කිව්වේ. ඉතින් ඒ වගේ අද මුළු මෙලින්ම සමස්ත ජනාධිපතිවරයාට තියෙන අමාත්‍යංශ දෙක ඇරෙන්න අනිත් සියලුම අමාත්‍යංශවල කටයුතු අඩාල වෙලා තියෙනවා. මොකද අමාත්‍යවරයෙක් නැතුව ලේකම්වරුන්ට වැඩ කටයුතු කරන්න බෑ. අමාත්‍යංශයේ විශේෂයෙන්ම අමාත්‍යවරයාගේ අමාත්‍ය තත්ත්වය අවශ්‍ය නැත් එක්කම දැන් අද ඒ ලේකම්වරුත් අක්‍රිය වෙලා තියෙනවා. ලේකම්වරු නමට තමයි ඒ නිසා අද මේ ඉතාමත් දරාරු තැනට ඇවිල්ලා තියෙනවා. ඉතින් එහෙනම් රජයේ වැඩ කටයුතු සියල්ල අඩාල වෙලා තියෙනවා. ජනාධිපතිතුමා අපි දැක්ක ඊයේ වෙනදා ලේකම්වරු වෙනදා ප්‍රකාශයක් කළ තිබයි සංවර්ධන වැඩ ක්‍රියාත්මක කරන්න කියන. අපි දන්නවා අපේ ගම් මට්ටමේ සංවර්ධන සියල්ලම අඩාල. දැන් මේ වෙනකොට අපි පෞද්ගලික විෂයවල ඉස්සල්ලා අපි අනුමත කරලා ක්‍රියාත්මක වුණ ආසනයකට එහෙම නැත්නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට ලක්ෂ 1000ක් ලක්ෂ 2000ක් සමාරවණ අනුමත වුණා. ගම්පරේ වැඩසටහන් දැන් එහෙම පිටින්ම මේවා මග නතර කරලා තියෙනවා. ඉතින් ඒ නිසා අද මේ සංවර්ධන වැඩ වලට වඩා රජයෙන් ක්‍රියාත්මක සේවාවන් තියෙනවා. මනෝ සෞඛ්‍ය අධ්‍යාපන ඒ වගේම අනිකුත් සේවාවන් වලට දැන් මේ අනතුර බලපාලා ඒවා එනයිටි තත්ත්වයට පත් වෙනවා. ඒ නිසා අද පැහැදිලිව අපි කියනවා මේක සති ගණන් එහෙම නැත්නම් දින ගණන් ලබා දෙමින් තවදුරටත් තමන්ගේ පෞද්ගලික අවශ්‍යතා ඉටු කරගන්න තමන්ට වැරදිච්ච දන පිළිගැනීමට නොහැකියාව තුන අද මේ රටේ ජනතාව අපහසුතාවයට පත් කරලා තියෙනවා. මේකදී අපි දකිනවා රජයේ ආයතන ඒ විදිහට අඩාලලා ඒ වැඩ කරන්න ක්‍රියාත්මක වෙන්නේ නැහැ වගේම රටක් හැටියට ආර්ථික වශයෙන් විශාල හානි වඩනාවක් සිදු වෙලා තියෙනවා. මේ වෙනකොට සංචාරක ව්‍යාපාරය එහෙම පිටින්ම 75% කඩා වැටලා තියෙනවා. ඊට අමතරව අපේ රටට ණය ලබා දීමේදී අපි දන්නවා අපි ශ්‍රේණිගත කිරීම ආයතන දෙකකින් අපි පහළට දාලා තියෙනවා. මේවා මේ වර්තමාන විතරක් නෙමෙයි මේ අනාගතයට දීර්ඝකාලීනව මම හිතන්නේ කියන්න බැරි පාඩුවක් අපේ රටට ඇති වෙලා තියෙනවා. ඒ නිසා අපි කියනවා මෛත්‍රීපාල සිසේන ජනාධිපතිතුමාට මේ අස්ථාවරභාවය අයින් කරන්න කියන්නේ ඔබතුමාට ඔබතුමා පැහැදිලිවම පාර්ලිමේන්තුවේ බහුතරයට ඉඩ දීලා රටේ ජනතාවගේ මේ අවස්ථාව එහෙමත් රටේ ජනතාවට මේ වෙන්න යන හානි දැන් වෙලා තියෙන හානියට වඩා තවදුරටත් කල්මාවෙන් කල්ගත කරාම තව තවත් හානි සිදු වෙනවා රටට. ඒක රජයේ වශයෙන් කෙරෙන්නේ සේවාව විතරක් නෙමෙයි පෞද්ගලික වශයෙන් රටක් හැටියට අද ලෝකයේ අපිට තියෙන රටේ නමට විශාල කැලලක් සිදු වෙලා තියෙනවා.
මේක හැම අංශයකම බලපාලා තියෙනවා. ඒ නිසා ඉතාමත් ඉක්මනින් මේ රට යථාර්ථත්වයට පත් කරන්න පුළුවන් වෙන්නේ 26 වෙනිදා පෙර තත්ත්වය නැවත ඇති කිරීමෙන් පමණයි. ඒක අපි බහුතරය කීප වතාවක් වෙනවා තියෙනවා. ඒ බහුතරයට ගරු කරලා මේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරලා මේ අසාර බලය අවසන් කරන්න ජනාධිපතිතුමාට ඉතාමත් මේක සතිගාන ගන්න අවශ්‍ය නැහැ. ඒක මොහොතකින් මේ කරන්න අවශ්‍ය අනිත් සියල්ල දැන් අපි එතුමාට භාර දීලා තියෙන පාර්ලිමේන්තුවේ බහුතරයේ කාර්යකාරී කාර්යභාරය ගන්න තියෙනවා.